සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුප්පබුද්ධං පබුඤ්ඤන්ති සදා ගෝතම සාවකා යේසං දිවාච රන්තුච නිච්ඡං බුද්ධ ගතා සතිති ඒමාගේ ස්වාමී භාග්‍යවත්තු අරිහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ මෙම ජීවිතය පූජා කරමි පූජා වේවා සාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ අනන්ත අපරිමිත වූ සීලාදී ගුණයන්ටද මාගේ මෙම ජීවිතය පූජා කරමි පූජාවේවා පූජාම විත්වා ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි ඉතාමත්ම වාසනාවන්ත උතුම් දවසක අද වප්පුර පසළොස්වක් පොහෝ දවස මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරගන්නට යෙදෙන මොහොත දම්සතර රූපවාහිනී නාලිකාව දක්ෂිණ ලංකාවේ පමණක් නෙවෙයි අපේ රටෙහි එවගේම දෙස් විදෙස් බොහෝ සදහැවතුන්ගේ ප්‍රසාදයට පත් වෙලා තියෙන මේ උතුම් සද්ධර්ම වැඩපිළිවෙල පිළිබඳව බොහොම සතුටෙන් යුක්තව එවගේම ධර්ම ගෞරවයෙන් යුක්තව අපි හැමදෙනාම මේ ධර්මයේ ශ්‍රවණය කරගන්නටයි සූදානම් වන්නේ ලෝතුනා තතහගත අපේ බුදුරජාණන් වහන්සේ පහදා දේශනා කොට වදාළ මේ උතුම් ගහම්බීර ධර්මයේ පින්වත්නි ඔබ අප හැම දිනාගෙම ජීවිත සනසාලන්ට මෙලව ජීවිත සුවපත් භාවයට පත් කරගන්නට පරලොව ජීවිත යහපත් කරගන්නට සංසාර ගමනින් නිදහස් වෙන්නට මේ ධර්මයේ තරම් වටින වෙනත් කිසිදු මාර්ගයක් එහෙම නැත්නම් කිසිදු උපදේශනයක් නොමැති බව ධර්මයේ දන්න ඥානවන්තය හොඳින් අඳුනනවා. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිසයි. එනම් ප්‍රඥාවන්තයාට පමණමයි මේ ධර්මයේ වැටහෙන්නේ අඥානවන්තයාට වැටහෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රඥාවෙන්ම අවබෝධ කොට වදාළ මහා කරුණාවෙන් මුළුමහත් ලෝකයට දේශනාකට ලෝක සත්වයා සංසාර දුකින් නිදහස් කරවීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මේ ගාම්භීර ධර්මය අපි හැමදෙනාටම සාන්තිය පිණිස
හේතු වේවා කියන අදහස් සිතේ දරාගන්නට ඕනේ. ඉතින් විශේෂයෙන්ම පින්වත්නි අද දවසේ වටිනාකම වැදගත්කම පිළිබඳව අපි නුවණින් සලකා ගන්නට ඕනේ. මේ උතුම් වස්සාන ඍතුවේහි අවසාන කාල පරිච්ඡේදය ගිවිලා අද වප්පුර 15ක් පොහෝ දවස උතුම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි වස්සමාදන් වුණු සාමින් වහන්සේලා පෙරවස සමාදන් වෙලා අද වප්පුර 15ක් පොහෝ දවසේදී මහා පවාරණයෙන් පවාරණී වෙන දවස. සුවිශේෂී දවසක්. තුන් මාසයක් පුරාවටම ඇසලපුර 15ක් පොහෝ දවසේදී ඉමං තේමාසං වස්සං උපේමි ඉදවස්සං උපේමි ඉමස්මින් විහාරේ යනාදි වශයෙන් ඒ වාක්‍ය කියලා උන්වහන්සේලා වස් සමාදන් වුණා. පෙරවස සමාදන් වුණා. ඒ පෙරවස සමාදන් වීමෙන් වස්සච්ඡේදනයට පත්වෙන්නේ නැතුව වස් බිඳෙන්නේ නැතුව බිඳගන්නේ නැතුව බොහෝම සති සම්පජානකාරී බොහෝම සිහියෙන් උන්වහන්සේලා මේ වස්සාන ඍතුව බොහෝම හොඳින් ගත කරලා අද වප්පුර 15ක් පොහෝ දවසේදී මහා පවාරණයෙන් පවාරණී වෙනවා. එතකොට පින්වත්නි මේ මහා පවාරණය සිද්ධ වෙන්නේ අද වගේ උතුම් දවසකමයි සෑම වර්ෂයකම. එනං හෙට දවසින් ඒ කියන්නේ වප්පුර 15ක් පොහේ දවසට පසුවනදා අවපෑලවිහි පටන් ඉල් පොය දක්වාම ලබන මාසයේ උදාවෙන ඉල් පුර 15ක් පොහේ දක්වාම කාල පරිච්ඡේදය පින්වත්නි හැම කෙනෙකුටම බොහෝම කුසල් උපදවා ගන්නට ලැබෙන භාග්‍යවන්ත අවස්ථාවක්. කත්තික මාසය කියලා කියනවා. එහෙම නැත්නම් චීවර මාසය කඨින මාසය කියලා හඳුන්වන්නේ යයි. එතකොට මේ මාසයක් පුරාවටම දින 31ක් පුරාවටම කඨින චීවරමය මහා පින්කම් සිද්ධ කර ගන්නට අවකාශය ලැබෙන ලෝකවාසී බෞද්ධ ජනතාවට බොහෝසෙයින්ම උපකාර වෙන වාසනාවන්ත කාල පරිච්ඡේදයක්. මේ ඒ උතුම් කාල පරිච්ඡේදයේ තමයි අදින් පසුව මේ පින්නතුන්ලා හැම දිනාටම අවස්ථාව ලැබෙන්නේ. ඉතින් බලන්න කොච්චර වටිනවද. ඒ නිසා පින්වත්නි ස්වාමින් වහන්සේලාගේ පක්ෂයෙන් බැලුවත්, ගිහි දායක දායිකාවන්ගේ පාර්ශවයෙන් බැලුවත්, ගිහි පැවිදි අප හැම දිනාටම මහත්සේ ආනිසංස ලබන්නට පුළුවන්, අප්‍රමාණ කුසල විපාක ලබන්නට පුළුවන් මහා පින්කම් රාශියක් සිද්ධ කර ගන්නට පුළුවන් මේ කාල පරිච්ඡේදය අදින් ආරම්භ වෙනවා. ඒ නිසා අපි හැමදෙනාම ඥානවන්තව ප්‍රඥාවන්තව මේ වස්සාන කාලයේ අවසන් වීමත් සමග කඨින මාසය මේ කාර්තික මාසය හොඳින් ගත කරමින් ඊතාත්ම වටිනා කුසල ධර්මයන් යෙදෙන්නට වාසනාව ලැබේවා කියන අදහස අපි ඇති කර ගන්නට ඕනේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි මේ කාල පරිච්ඡේදය එහෙම නැත්නම් වස්සාන කාල පරිච්ඡේදය කෙසේ වාසය කළ යුතුද කියන කාරණය ශාසන ඉතිහාසයේ දෙස බලනකොට අපට ඉතාමත්ම හොඳින් වටහා ගන්නට ඕනෑ තරම් කතා ප්‍රවෘත්තීන් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම සාමින් වහන්සේලා පමණක් නෙවෙයි ගිහි පින්නතුන්ලා පවා මේ වස්සාන කාලය බොහෝම අර්ථ සම්පන්නව ගත කළා. අර්ථ පූර්ණව ගත කළා. අර්ථයන්ව සිද්ධ කරගත්තා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා සාමින් වහන්සේලා 500 නමක් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනෙහි වස්සාන කාලෙහි වස්සමාදන් වෙලා උන්වහන්සේලා තමන් වහන්සේලාගේ අර්ථය සිද්ධ කරගත්තා. අරහත්වයට පත් වුණා. තව දහස් ගණන් සංඝයා වහන්සේලා අර්ථය සිද්ධ කරගත්තා. අප්‍රමාණ දස දහස් ගණන් සංඝරත්නයේ අර්ථය සිද්ධ කරගත්තා. ඒතකොට අපිට පේනවා උන්වහන්සේලා කොයිතරම් මේ ශාසන පිළිවෙත් ධර්මයන් මේ වස්සාන කාලයේ සම්පූර්ණ කළාද කියලා. ඔය අවස්ථාවේදී පින්වත්නි ස්වාමින් වහන්සේලා 39 වස්සමාදන් වීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් අවසරය අරගෙන කර්මස්ථාන ඇතිව සුදුසු කුටිසේනාසනයක් සොයාගෙන උන්වහන්සේලා වැඩම කළා.
සුදුසු කුටිසේනාසනයක් සොයාගෙන වැඩම කළහම තරා බොහෝම දුර බැහැර ගම්මානයක උන්වහන්සේලා ආරංචියක් ලබාගත්තා වනාන්තර භූමියක් තියෙනවා කියලා. ඒ වනතුරෙහි බොහෝම විවේක සුවයක් ඇති බවත් දැනගෙන මේ වනාන්තර භූමිය පසු කරගෙන තමන් වහන්සේලාට වාසය කරන්නට පෙර ගම්මානයක් එහෙම නැත්නම් ගැමි ජනතාව ජීවත් වෙන ගම්මානයකට ප්‍රවිෂ්ඨ වෙන්න උනා. ඒ ගම්මානයේ බොහෝම සැදැහැවත් දායක පින්නතුල්ලා වාසය කළා, ඥානවන්තයි. ඒ අතර මාතාවක් වුණා. ඒ මාතාව බොහෝම සැදැහැ සම්පන්නයි, ඒ වගේම ප්‍රඥාවන්තයි. ඉතින් ඒ මාතාව විමසුවා, ස්වාමීනි ඔබ වහන්සේලා කොහෙද මේ වඩින්නේ කියලා. පින්වත් මාතාවෙනි, දැන් වස්සාන කාලය ආරම්භ වෙනවා. වස් කාලයේ අපිට වස් සමාදන් වෙලා වාසය කිරීමට සුදුසු සෙනසුනක් සොයාගෙන මේ වැඩම කරනවායි කියලා මේ ස්වාමීන් වහන්සේ 39 මතක් කළා. අන්න ඒ වෙලාවේදී මේ මහතාව උන්වහන්සේලාට වන්දනාමාන කරලා කිලම්පස් ආදී පිළිගන්වලා, ඔබ වහන්සේලා සුළු වෙලාවක් නමුත් මේ වැඩ ඉනසේක්වා කියලා ආසන පිළිගන්වලා ගමේ අනිත් පිරිස, ගම්මුන් පිරිස මුණ ගැහෙන්න ගියා. ගමේ සියලු දෙනා සමග සාකච්ඡාවක් පැවැත්තුවා. අපට මහා ලාභයක් මේ වර්ෂයේ සිද්ධ වෙන්න යන්නේ. සාමින් වහන්සේලා 39ක් අපේ ගමට වැඩම කරලා ඉන්නවා. වසමාදන් වීම සඳහා උන් වහන්සේලා සුදුසු සෙනසුනක් සොයාගෙන. ඒ නිසා අපේ ගම්මානයට අද්දරව ගම සීමාන්තව පවතින අර වනසෙනසුන්, එහෙම නැත්නම් වනභූමිය අපිට බැරිද මේ සාමින් වහන්සේලාට වැඩින්ද කුටිසෙනසුන් වශයෙන් පිළිල කරලා දෙන්න විමසුවා. අනේ එකපයින් ඒ හැමදෙනාම කැමැති වුණා. කැමැති වෙලා පින්වත්නි තාවකාලික වශයෙන් කුටි සෙනසුන් 30ක් සකස් කළා. කුටි 30ක් සකස් කරලා පූජා කළා. නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන ඒ මහා සංඝරත්නයේ 39 වස්සාන කාලයේ වස්සික පදයේ සමාදන් වී මේ කුටි සෙනසුන් වල උන්වහන්සේලා වාසය කළා. උදෑසන දහවල දානේ ගිලම්පස සියල්ලම මේ මාතාව ඇතුළුව ගමේ ඒ සදහැවත් ජනතාව විසින් පිරිනැමුව පූජා කළා. සංඝෝපස්ථාන කටයුතු වල යෙදුණා. ඉතින් මේ අනුව පින්වත්නි සතියක් දෙකක් ගෙවි ගියා. ඉතින් මේ මාතාව නිරන්තරයෙන්ම සේනාසනයට ගිහින් කටයුතු සොයා බලනවා. නමුත් මෙතුමිය දුටුවා යම් යම් කාරණා. මොනවද? මේ ස්වාමීන් වහන්සේලා බොහොම නිහඬයි. උන්වහන්සේලා බොහොම නිහඬයි. ඕනෝන් වහන්සේලා කතා බස් කරන්නෙත් නැහැ. පින්දපාතේ වඩිනකොට උන්වහන්සේලා එක පිළිවෙලට වැඩම කරනවා. හැබැයි පින්දපාතේ පිළි අරගෙන ආයෙත් එක පිළිවෙලටම වැඩම කරලා නොපිරින දුරදි වෙන් වෙලා යනවා. එක එක පාරවල් වලින් උන්වහන්සේලා පින්දපාතේ වඩින්ට එක ස්ථානයකට වැඩම කරන්නේ. මේ ස්වාමින් වහන්සේලා අතර යම් කිසි සිත් අමනාපයක් වද්ද මේ. මොකද උන්වහන්සේලා කතා කරන්නේ නැහැ. උන්වහන්සේලා මූණ දිහා බලලා තව නමක් එක සාකච්ඡා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතුමීට ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේලා දුර්වර්ණ වෙලා උකටිලී බවට පත් වෙලා සුදුමෙලි බවට පත් වෙලා මේ ස්වාමීන් වහන්සේලා මොනවා හරි ප්‍රශ්නයක් උන්වහන්සේලාගේ චිත්තසංතානගතව තියෙනවද කියලා මෙතුමීට අදහසක් ඇති වුණා. ඒ අදහස ඇති වෙලා පින්වත්නි නායක ස්වාමීන් වහන්සේට වන්දනා කළ අවසරීල්වා ස්වාමීනි, මේ ස්වාමීන් වහන්සේලා අතර මොනවා හෝ සිතමනාපයක්වත් තියෙනවද? මොකද උන්වහන්සේලා කතාබස් කරනවා දකින්නේ නැහැ. උන්වහන්සේලා ඕනෝන් දෙස බලන්නෙත් නැහැ. උන්වහන්සේලා එක එක පාරවල් වලින් තමයි ඔය පින්දපාතේ වඩිනකොට එක ස්ථානයකට වැඩම කරන්න කියලා ප්‍රශ්නේ හැව්වා. දැන් මේ වෙලාවේදී නායක මාහිමිපාණන් වහන්සේ මෙතන සංඝිස්තවිරයන් වහන්සේ මතක් කළා, පින්වත් මාතාවෙනි මේ ස්වාමීන් වහන්සේලා කිසිම චිත්තමනාපයක් නැහැ, සිතේ අමනාපයක් වුණු උන්වහන්සේලා අතර නැහැ. කීරෝධකේ භූතෝව දියයි කිරි වගේ බොහොම සාමග්‍රී ධර්මයෙන් වාසය කරනවා, සංඝ සාමග්‍රීෙන් වාසය කරනවා. උන්වහන්සේලා බස්සා රාමතා, සංගණිකා රාමතා, කම්මා රාමතා කියන ඒ බාහිර කටයුතු වලින් පිරිහෙන කාරණාවලින් උන්වහන්සේලා ඈත් වෙලා වාසය කරන්නේ. බස්සා රාමතාව කියලා කියන්නේ පින්වත්නි නිතරම කෙලවරක් නැති කතාව. කතා කරනවා, කතා කරනවා, කතා කරනවා, ඉවරයක් නැහැ කතාව. ඒ කතාවෙන් සාමින් වහන්සේලා
පින්වත්නී ඈත වාසය කරනවා අල්ප කතා ඇතුව. එනිසා බස්සාරාමතාවෙන් වෙන්ව වාසය කරන. සංගණික ආරාමතා ඕනෝන් එක එක තැන්වල කල්ලි ගැහෙමින් රංචු ගැසෙමින් කතා කරන්නේ නැහැ. ඒකට කියනවා සංගණික ආරාමතා. කම්මාරාමතාව කියලා කියන්නේ නිතරම වැඩ කටයුතු බහුලව යොදා ගැනීම. එනම් බොහෝ වැඩ ඇති බව, එනම් බොහෝ වැඩ ඇති බව සංඝයා වහන්සේලාගේ නිවන් ගමනට බාධාවක්. ඒ නිසා ඒ බොහෝ කතාවල් යෙදෙන්නේ නැතුව අල්ප කතාවෙන් වාසය කරනවා. ඒ වගේම බොහෝ වැඩ අඩුවෙන් වාසය කරනවා. ඒ වගේම උන්වහන්සේලා රංචු ගැහෙන්නේ නැහැ. වැඩ අඩුයි, ඒ වගේම බොහෝ කටයුතු අඩුයි, කතාව අඩුයි. එතකොට පින්වත්නි සිත, කය, වචනය කියන ද්වාරද්‍රය හොඳින් ආරක්ෂා කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අනුව උන්වහන්සේලා මේ විදියට වසමාදන් උනහැන් පස්සේ නාසලා අදිෂ්ඨානයක් කළා. ඒ අදිෂ්ඨානය තමයි දැන් ඔය පවත්වන්නේ. එහෙම නැතුව සිතමනාපයක් නෙවෙයි. අනේ මේ මාතා බොහෝම සන්තෝෂයට පත් වුණා, බොහෝම සතුටු වුණා. මේ ස්වාමීන් වහන්සේලා කොච්චරනම් වටිනවද, මෙවැනි උත්තමයන් වහන්සේලාට අපට දන් හැන්දක් නමුත් පූජා කරගන්න ලැබීම අප්‍රමාණ පිනක්, අප්‍රමාණ කුසලයක් නෙවෙද කියලා සන්තෝෂ වුණා. ඊළඟට ලොකු ස්වාමීන් වහන්සේ ඇහව, ස්වාමීනි ඔබ වහන්සේලා දහවල් කාලයේ දානෙන් පසුව විවේකයෙන් පසුව කෙබඳු කටයුත්ත කී දෙනවද, මොනවාගේ කටයුතු ස්වාමීනි ඔබ වහන්සේලා සිද්ධ කරන්නේ? පින්වත් මාතාවෙනි, මේ ස්වාමීන් වහන්සේලා භාවනා ධර්මෝලිය දෙනවා, කර්මස්ථාන මෙනෙහි කරනවා. ස්වාමීනි මොනවාගේ කර්මස්ථානද? උන්වහන්සේලා ද්වන්දින් සාකාරය වඩනවා. ඒ කියන්නේ මේ කය පිළිබඳව, කයෙහි තෙන් දෙතිස් ගුණ පෙහන් පිළිබඳව, අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු යනාදි වශයෙන් මේ දෙතිසක් වූ, තිස් දෙකක් වූ කුණු ගොඩවල් මේ කයේ තියෙන, එහි තියෙන පිළිකුල් බව පිළිබඳව, ඒ තියෙන නිස්සාර ස්වභාවය පිළිබඳව, එහෙම නැත්නම් ඒ තියෙන ආදීනව පක්ෂයේ පිළිබඳව, මේ කෙස් පිළිබඳව, ලොම් පිළිබඳව, නියපොතු පිළිබඳව, දත් ඇට පිළිබඳව උන්වහන්සේලා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කළ උන් වහන්සේලා වාසය කරනවා කියලා මතක් කළා. ඉතින් මේ මාතා බොහොම සන්තෝෂයට පත් වෙලා එතනින් නොනවතී ස්වාමීන් වහන්සේගෙන් කර්මස්ථාන පවා ලබාගෙන එතුමිය මානසිකාරයේ යෙදුන භාවනාවන් වල යෙදුනා. එතුමියේ භාවනාවේ යෙදෙමින් වාසය කරා සවස් වරුවේ තමන්ගේ නිවසට වෙලා. උදෑසන කාලයේ ස්වාමීන් වහන්සේලාට දම්පැන් උපස්ථානාදී සිද්ධ කරනවා. හවස් වරුවේ පින්වත්නි තමන් ඒ තමගේ නිවසට වෙලා මානසිකාරී ධර්මයේ දෙන භාවනාවන් වඩනවා. මෙසේ භාවනා වඩමින් මෙතුමිය දන්තිසාකාර භාවනා වඩමින් චිත්ත ප්‍රීතියට පත් වුණා. සිත එකඟ වුණා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධානයේ පටන් සුඛ ඒකාග්‍රතා සහිත චතුර්ථ ධානයේ දක්වා උපදවගෙන ධ්‍යාන පාදක කරගෙන අභිඥා පහළ කරගත්තා. දැන් මෙතුමියට අභිඥා පහළ වුණා. බලන්න කොයිතරම් වටිනා අර්ථයක් මෙතුමිය මේ ශාසනය තුලින් ස්වාමින් වහන්සේලාගේ අනුශාසනාවෙන් තමගේ ජීවිත ලබා ගත්තද. ඉතින් මේ අභිඥා උපදවාගෙන පරචිත්ත විජානනඥානයේ තුලින්, එහෙම නැත්නම් අන් අයගේ සිද්ධාන්නා නුවණ උපදවා ගැනීම නිසා අර ස්වාමින් වහන්සේලාගේ සිත් පිළිබඳව මෙනෙහි කළා. තමන් වහන්සේලාගේ සිත් පිළිබඳව මෙනෙහි කරනකොට උන්වහන්සේලාගේ සිතේ තියෙන ස්වභාවයන් දකිනවා. ඒ කරන්නේ පින්වත්නි මෙහෙමයි. තමන් චතුර්ථ ධානයේ පාදය කරගෙන ඉන් අනතුරුව අවිඥා උපයෝගී කරගෙන ආලෝක ශක්තියක් අර අදාළ පුද්ගලයාගේ හෘදවස්තු රූපයට මුදාරිනවා. හෘදවස්තු රූපයට මුදාහැරියයන් පස්සේ හෘදවස්තු රූපයේ ප්‍රභාස්වර ආලෝකෝ පේන්න පටන් ගන්නවා. ඒ අනුව ජීවිතීන්ද්‍රිය හරහා සියලුම චිත්තචෛසික ධර්මයන්ගේ ඇවතුම් පැවතුම් නිරුද්ධ වීම දකිනවා. ඒ අනුව ස්වාමීන් වහන්සේලාගේ සිත් තුළ තියෙන ඒ අදහස් පිළිබඳව දුටුවා. අනේ මේ ස්වාමීන් වහන්සේලා තමන් වහන්සේලාට ප්‍රිය වූ, මනාප වූ, ප්‍රත්‍ය වූ ආහාරයක් නෙවෙයිනේ වළඳන්නේ. සමහර ස්වාමීන් වහන්සේලා අසනීප ගානේ වැඩි ඉන්නවා. ඒ උන්වහන්සේලාට සුදුසු ආහාර ඕනේ පූජා කරන්න. ඒ උන්වහන්සේලාට සුදුසු ප්‍රත්‍ය වූ ආහාර නොමැති නිසා උන්වහන්සේලා දානි වළඳන්නේ නැහැ. උන්වහන්සේලාගේ සිතේ ප්‍රමෝදය නැහැ. හිතේ සතුට අඩුයි. අන්න ඒ නිසා උන්වහන්සේලා උකටලී බවට පත් වෙලා නෙවද කියලා මෙතුමිය දුටුවා. ඒ අනුව තමන් දියුණු කරගත්තා වූ ඥාන සම්පත්තිය උපයෝගී කරගෙන
දානෝපස්ථානයට පෙර දවසේදී අර ස්වාමීන් වහන්සේලා 39 දේශම මෙතුමි මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනවා. බලලා ඒ ස්වාමීන් වහන්සේලාට ප්‍රත්‍ය වූ කැප වූ දාන වස්තුවම ගෙනහිල්ල පූජා කරනු ලැබෙනවා. ඒ අනුව පින්වත්නි, දැන් ස්වාමීන් වහන්සේලා ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් සුදුසු ප්‍රත්‍ය වූ කැප වූ දාන වස්තුව පරිහරණය කරගෙන උන්වහන්සේලා ප්‍රීතිවේගයෙන් යුක්තව තමන්ගේ චිත්ත ධර්මයන් දියුණු කළා. දවන්තිසංසාකාර භාවනාව දියුණු කර විදර්ශනා භාවනාව දක්වා වැඩුණා. මේ ස්වාමීන් වහන්සේලා පින්වත්නි වසාන කාලය අවසන් වෙනකොට, ඒ කියන අද වගේ දවස උදා වෙනකොට සෞඛලෙස් නසාරිහත්වෙන් අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. බලන්න උන්වහන්සේලාට මොනතරම් සැපතක් මේ වසාන කාලය අවසන් වෙනකොට සිද්ධ වුණාද. එනම් උන්වහන්සේලාට ස්වාමීන් වහන්සේලාට අර්ථ සිද්ධිය සලසා දෙන්න තරම් ඒ පින්වන්ත මාතාව මාතික මාතාව මොනතරම් උපකාරයක්ද සිද්ධ කළේ. ඒ නිසා ඒ මේ උතුම් ආදර්ශ පිළිබඳව පින්වත්නි අපේ సంతානෙ ඇති කර ගන්නට උණියන් අදහසක්. අතීතයේ අපේ සිල්වත් ගුණවත් උපාසිකාවන් උපාසක මහතුරු සම්බුද්ධ ශාසනය ඇසුරු කරමින් සිල්වත් ගුණවත් මහා සංඝරත්නය ඇසුරු කරමින් මේ විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේලාට සිව්පස් උපස්ථානය කළ නැවතුනේ නෑ. උන්වහන්සේලාට උපස්ථානවත් දක්වල අවසන් වෙලා උන්වහන්සේලා වෙතින් උපදේශයන් ලබාගත්ත තමන්ගේ සංසාර දුක් නිමා කර ගැනීම සඳහා. තිය අනුව පින්වත්නි මාතික මාතාව අර්ථයක්ම තමන්ගේ ජීවිතයට සලසා ගත්තා පමණක් නෙවෙයි, උන්වහන්සේලාට ස්වාමීන් වහන්සේලාටද ආර්ථය පිණිස අනුග්‍රහය දැක්වා කියන එක අපි මේ ධර්මයේ දේශනාවට අනුව සිහි කර ගන්නට ඕනි. දැන් ඒ නිසා මේ වස්සාන කාලය අවසන් වීගෙන අද දවසේදී මහා පවාරණයෙන් පවාරණය වෙන ස්වාමීන් වහන්සේලා අප්‍රමාණ ආනිසංස ලබනවා. විශේෂයෙන්ම පංච ආනිසංස ධර්මයක් ලබන ආනිසංස පහක් ස්වාමීන් වහන්සේලා මේ වස් සමාදන් වෙලා වස් බිඳගත්තේ නැති ස්වාමීන් වහන්සේලා ඇසලපුර පොහොය දවසේ හිට මේ වපුර පොහොය දවස දක්වාම වස් ආරක්ෂා කරගෙන වස්සික පදය රැකගෙන ඒ වගේම චීවරය අතුල භික්ෂුන් වහන්සේලාට කටින ආනිසංස වශයෙන් මාස පහක් පුරාවටම ආනිසංස ලැබෙනවා මැදින් පොහොය දක්වාම. ඉතින් බලන්න එතකොට ස්වාමින් වහන්සේලාට කොයිතරම් ආනිසංස පන්තියක් මේ තුලින් ලැබුණාද ලැබෙනවාද. ඒ නිසා ස්වාමින් වහන්සේලාගේ පැත්තෙන් බැලුවත් අප්‍රමාණ ආනිසංස ලැබෙනවා. දායක පින්නතුලා පැත්තෙන් බැලුවත් අප්‍රමාණ ආනිසංස ලැබෙනවා. ඉතින් මේ අප්‍රමාණ ආනිසංස ලැබෙන ලබා ගන්නට පුළුවන් කාල පරිච්ඡේදයක තමයි අපි මේ වටිනා උතුම් ධර්මයක ජීවිතේ පවත්වන්නේ කියලා සන්තෝෂයට පත් වෙන්නට ඕනි. ඉතින් මා මේ සිහිපත් කළේ පින්වත්නි අද මේ උතුම් වප්පුර 15 පොහොය දවසේ තියෙන වටිනාකමත් මේ කාල පරිච්ඡේදයේදී ස්වාමින් වහන්සේලා විසින් අප්‍රමාණ ආනිසංස ලබාගත් ඒ කාරණා පිළිබඳවයි. ඒ අනුව දැන් අපි මාතෘකා කළ උතුම් ගාථාරත්නයේ සිත යොමු කළ බැලුවොතින් සුපබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාචරත්තෝච නිච්ඡං බුද්ධගතා සති නිච්ඡං ධම්මගතා සති නිච්ඡං සංඝගතා සති. සුපබුද්ධං පබුද්ධන්ති සුවසේ නිදා සුවසේ අවදි වෙන්නටත්, ඒ වගේම අවදි වූ මොහොතේ පටන් නින්දට යන තෙක්ද නින්දෙහි පටන් අවදි වන තෙක්ද තමන්ගේ ජීවිතයේ සැපවත් බවට සැනසිලුවත් බවට ප්‍රබෝධමත් බවට පත් කර ගැනීම සඳහා උපකාර වෙන්නේ කුමක්ද? සුපබුද්ධං පබුද්ධන්ති සදා ගෞතම ශ්‍රාවකා. එනම් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා යේසං දිවාචරත්තෝච දිවාරාත්‍රී දෙක්හි නිච්ඡං බුද්ධගතා සති ධම්මගතා සති සංඝගතා සති. නිරන්තරයෙන්ම දිවාරාත්‍රී දෙකේ බුදුගුණ සිහි කරනවා, ධම්ගුණ සිහි කරනවා, සංඝගුණ සිහි කරනවා. ආන්ගේ බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ සිහි කිරීම නිසා අපි ඔබ සෑම සියලු දෙනාටම සුවසේ නිදන්න පුළුවන්, සුවසේ අවදි වෙන්න පුළුවන්. නපර වීන පේන්නේ නැහැ. නොයේ කරදර විපත් වලින් ඈත් වෙන මේ විදිහට පින්වත්නි අප්‍රමාණ වූ ආනිසංස පන්තියන් අපට ලබා ගැනීම සඳහා මේ බුදුගුණ වැඩිම උපකාර වෙනවා කියන එක ධර්මයේ සඳහන්ව පවතිනවා. දැන් ඒ නිසා අපි දැන් මේ උතුම් අවස්ථාවේදී කල්පනා කර ගන්නට ඕනි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙහි වටිනාර්ථය, වටිනාකම.
ඒ වටිනාකම මැනවින් වටහා ගත්තහම ඔබ අප හැම දෙනාටම පුළුවන්කම ලැබෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ අවවාදයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න. ජීවිතය හොඳින් සකස් කරගන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතයට සමීප වෙන්නට ඕනේ. එනිසා ඒ ධර්මයේ පිළිබඳව නුවණින් සලකන්නට ඕනේ. එනම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල පින්වත්නි අපට මෙලව අර්ථය පැහැදිලි කරනවා. පරලොව අර්ථය පැහැදිලි කරනවා. පරමාර්ථය වූ නිවන පැහැදිලි කරනවා. ඉතින් මේ උතුම් අර්ථත්‍රය එහෙම නැත්නම් අර්ථ තුන අපේ ජීවිතේ ප්‍රතිවේද කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ අපි ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ. එහෙනම් ප්‍රඥාවෙන් තොරව කිසිම අවබෝධයක් නැතුව මේ නිවන් මාර්ගය දිනු කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අමූලිකා සද්ධාව එහාට මෙහාට සෙලවෙන සද්ධාවෙන් ඇති වැඩක් ප්‍රයෝජනයක් නැහැ. නිතරම ඒ අරමුණු වලට සිත නැඹුරු වෙනවා තමන්ගේ సంతානයේ ඒ අරමුණු වලින් බැහැ ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපේ ජීවිතේ සකස් කර ගන්නවා කියලා කියන්නේ ශ්‍රද්ධාව දියුණු කර ගැනීම. ශ්‍රද්ධා දනං. එහෙනම් ශ්‍රද්ධාව දියුණු කර ගත්තහනම් අපේ ජීවිතේ එතනට සාර්ථක බවට පත් වෙනවා. බොහෝ වෙලාවට පින්වත්නි ශ්‍රද්ධාව මධිකම නිසා තමයි මේ කුසල ධර්ම වල යෙදෙන්න අපි මැලි වෙන්නේ. මේ කුසල ධර්ම වල යෙදෙන්නේ නැත්තේ. එහෙනම් ශ්‍රද්ධාව ඇති කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි දැනගන්නට ඕනි. ධර්ම රත්නයේ පිළිබඳව අපි දැනගන්නට ඕනි. සංඝ රත්නයේ පිළිබඳව අපි දැනගන්නට ඕනි. ආර්ය මහා සංඝ රත්නයේ ඇසුරු කරන්නට ඕනි. එතකොට පින්වත්නි අපට පුළුවන්කම ලැබෙනවා බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, මහා සංඝ රත්නයේ ගැන අප්‍රමාණ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමිත ගුණ පිළිබඳව අද මේ උතුම් පුර පසළොස්වක් පොහොය දවසේදී අපි හොඳින් සිහි කරන්නට ඕනේ. ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝ මුනි හත සංසාර චක්කාරෝ පච්චයා දීනචාරහෝ නරහෝ කරෝති පාපානි අරහං තේන උච්චති. බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් කළේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ අරහත් සිතෙහි තියෙන ස්වභාවයයි. එනම් පින්වත්නි ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි. සෝමුනි භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලේශ ධර්මයන් ප්‍රහාණය කළා. හත සංසාර චක්කාරෝ පච්චයා දීනචාරහෝ. එනිසා මේ ඒ සංසාර චක්‍රෙහි තණ්හා අවිද්‍යා කියන මේ බැමි බිඳලා දැම්මා. සියලු දෙවි මිනිසුන්ගේ වන්දනාවට, පූජාවට, ගෞරවයට පාත්‍ර වුණා. රහසින්වත් පාපයක් බුදුරජාණන් වහන්සේගේ సంతානයේ පහළ වෙන්නේ නැහැ. අරහන්තේන උච්චති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අරහන්නම් වන්නේ, අරහන්නම් වන්නේ, අරහන්නම් වන්නේ. ඔය විදිහට අරහන් ගුණය ගැන ගෞරවය ඇති කරගන්නට ඕනේ. අරහන් ගුණේ හිට භගවා ගුණේ දක්වාම අප්‍රමාණ ගුණ ගැන සිහි කරන්නට ඕනේ. එනසෝ භගවා ඉතිපි අරහං සම්මා සම්බුද්ධෝ යනාදි වශයෙන් මේ අනන්ත ගුණ ගැන පින්වත්නි සිහි කර කර සිහි කර කර ඒ බුදුරජාණන් වහන්සේ මේ තරම් උත්තරීතරයි නිවද කියලා බුද්ධ ගෞරවය ඇති වෙන්නට ඕනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සාත්තං සබ්භ්‍යංචනං කේවල පරිපුන්නං ආදි කල්යාණී මජ්ජේ කල්යාණී පරියෝසානේ කල්යාණී සාතං සබ්භ්‍යංජනං කේවල පරිපුන්නං. බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මය සර්ව සම්පූර්ණයි. කිසිවෙකුට කිසිම කලෙක නැවත එකතු කරන්න හෝ අඩු කරන්න කිසිවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇත්තේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ සර්ව සම්පූර්ණ, අර්ථ සම්පන්න, ව්‍යාකරණ සම්පන්න, සම්පූර්ණ උතුම් ශ්‍රී සද්ධර්මයක් උන්වහන්සේ දේශනා කොට වදාළේ. එනිසා මුලින්ද මැදින්ද අගින්ද මනාව පිරිසිදුයි. ආදි කල්යාණේ මුලින්ද මධ්‍යේ කල්යාණේ මැදින්ද පරියෝසානේ කල්යාණේ අගින්ද මුලින් සීලය මැදින් සමාධිය අගින් ප්‍රඥාවසෙන් මෙන්න මේ උතුම් ධර්මය ඊටාම පිරිසිදුව ගැඹුරුව ව්‍යාකරණානුකූලව
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. ඒ මේ උතුම් ශ්‍රී සත් ධර්මය ජීවිතයට පදිංචි කරගත් ඥානවන්තයා සංසාර දුක් කෙලෙස් ගිනිබැල නිවාගෙන උතුම් අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ වාසනාව ලැබුණා. අනේ උතුම් ධර්ම රත්නයට අපගේ නමස්කාරය වේවා කියලා අපි නමස්කාරය කරන්නට ඕනි. එවකීම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අෂ්ඨහාරය පුද්ගලෝ මහා සංඝරත්නය බුදුපියාණන් වහන්සේ දෙපසේදා ජීවමාන වැඩඉඳිය අවුරුසපුත්‍ර භාවයට පත්වනු සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි පරම පවිත්‍ර වූ කල්යාණ මිත්‍ර උත්තමයන් වහන්සේලාගේ ගුණානන්තයි. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යනාදිවසින් මනා වූ පිළිවෙත් ඇති ඍජුව මාර්ගයේ ගමන් වඩින්නා වූ ගමන් වැඩියා වූ ආනන්ද නන්ද රාහුල සාරිපුත්‍රාදී මහරහතන් වහන්සේලා සුපටිපන්නයි. උන්වහන්සේලා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උන්වහන්සේලාගේ ජීවිතේ බලවත් බවට පත් කරගත්තා. සීලයෙන් යුක්තයි, සමාධියෙන් යුක්තයි, ප්‍රඥාවෙන් යුක්තයි. සීල සමාධි ප්‍රඥාවන් මනා වූ පිළිවෙත් ධර්ම සපුරාගෙන උන්වහන්සේලා වාසය කළා සුපටිපන්නයි. මනා වූ පැවතුම් ඇති බැවින් සුපටිපන්නයි. උජුපටිපන්න වූ ඍජු වූ මාර්ගයකම උන්වහන්සේලා වැඩම කළා, ගමන් කළා. ඥාය පටිපන්න බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ගමන්ගත් උතුම් ආර්ය මාර්ගය උන්වහන්සේලා වැඩම කළා. ඒ නිසා ඥානවන්ත මාර්ගයක උන්වහන්සේලා වැඩියා. ඔය විදිහට පින්වත්නි, මේ මහා සංඝරත්නය අප්‍රමාණ අතීතයේ වැඩ හිටිය මහරහත් සංඝරත්නයේ අනන්ත ගුණය සිහි කර කර වර්තමානයේ වැඩ සිටින්නා වූ ලෝපුරා විසිර වැඩි ඉඳින්නා වූ සිල්වත් ගුණවත් සුපේශල ශික්ෂාකාමී මහා සංඝරත්නයේ ගුණය සිහි කරන්නට ඕනි. එතකොට බුද්ධ රත්නයේ ගුණය, ධර්මරත්නයේ ගුණය, සංඝරත්නයේ ගුණය, අප්‍රමාණ ගුණය සිහි කරනකොට දුනුරුවන් විසී අප්‍රමාණ සද්ධාවක් ඇති වෙනවා. එනයි අප්‍රමාණ සද්ධාව උපදවා ගන්න ඥානවන්තයාට දන් දෙන්න සිත් පහළ වෙනවා, සිල් රකින්න සිත් පහළ වෙනවා, භාවනා වඩන්න සිත් පහළ වෙනවා, මේ සංසාර දුකින් නිදහස් වීමට සිත් පහළ වෙනවා. එනම් මේ උදාරතර තත්වයට පින්වත්නි, අපේ සිත් පහළ වන්නේම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළොත් පමණමයි. එනිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සුතමේ ඥානය දියුණු කර ගැනීම අත්‍යවශ්‍යම කාරණයක් හැටියට. දැන් එතකොට මේ ධර්මයට අනුව අපි බලනකොට අපේ ජීවිතයේ යම් තාක් අවබෝධයට පත් වෙලා තියෙනවනම්, ජීවිතයේ යම් අවබෝධයක් තියෙනවනම්, ඒ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්මයි. එනිසා පින්වත්නි, අපි හැම දිනම කල්පනා කටයුතු වන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය අපට ලැබිච්ච මේ මහා ලාභය, මහා ප්‍රතිලාභය ආර්ථය අපේ ජීවිත තුළින් දකින්ට උත්සාහවත් වීමයි. දැන් මේ 21 වන සතවරසේ මේ කාල පරිච්ඡේදය බොහෝසෙයින්ම ලෝකයේ සමාජයේ පිරිහීගෙනම යන කාල පරිච්ඡේදයක්. හේතුව මොකද? කෙලෙස් බහුල වීම නිසා, කෙලෙස් ගති බහුල වීම නිසා රාග, ద్వේෂ, මෝහ, මාන්‍යාදී නුයේක් ක්ලේශයන්ගින් හැසී ගැවසී විපරීත භාවයට පත්වෙච්ච ලෝකයක් තමයි අද අපට දකින්න තියෙන්නේ. නොයෙක් නොයෙක් තාක්ෂණික වශයෙන් නොයෙක් අත්දැක බැලීම් තුලින් දියුණුයි දියුණුයි කියලා නොයෙක් දෙනම් නොයෙක් ප්‍රකාශ කළත් අද තියෙන භෞතික දියුණුව නිසා අපි හිතන තරම් මානසික ආධ්‍යාත්මික දියුණුවක් අපට දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් භෞතික දියුණුව මත ලෝක සත්වයාගේ දියුණුව අපට බලන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් ආධ්‍යාත්මික දියුණුව මත තමයි ලෝක සත්වයාගේ අර්ථයක් අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. එහෙනම් පින්වත්නි, අර්ථය දකින්න නම් අපි සෝතාපට්ටි අංග දියුණු කරන්නට ඕනි. ඒ මේ සෝතාපට්ටි අංග දියුණු කරන්නට ඥානවන්ත වෙන්නත් ඕනේ. සද්ධර්ම ශ්‍රවණය, ඒ වගේම සත්පුරුෂ ආශ්‍රය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මුලින්ම සත්පුරුෂ ආශ්‍රය ලබන්නට ඕනි. ඒ සත්පුරුෂය ආශ්‍රය කරනකොට සත්පුරුෂයා අපට පින්වත්නි සද්ධර්මයක්මයි දේශනා කරන්නේ. යහපත් අර්ථයක්ම තමයි අපට කියාපාන්නේ. එහෙනම් සත්පුරුෂ ආශ්‍රය ලැබීමම ලොකු ලාභයක්. සත්පුරුෂයා අසුරු කිරීමත්, ඒ සත්පුරුෂයා විසින් දේශනාකුන් ලබන කියලා දෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනි.
සද්ධර්මය කිව්වම මේ සඳහන් වෙන සූත්‍ර විනය අභිධම්ම සංඛ්‍යාත 84000ක් ධර්මස්කන්ධය තමයි සද්ධර්මය කියලා විස්තර කරන්නේ. ඒතර පින්වත්නි, සද්ධර්මය අහල යෝනිසෝ මනසිකාරය, ඒ ඇසු ධර්මයට අනුව බොහෝම සිහියෙන් යුක්තව මනසිකාරය කල්පනාව ඇති කර ගන්නවා. එහෙනම් යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්නට උනේ තමාමයි ධර්මය අහල ඇසු ධර්මයට අනුව. යෝනිසෝ මනසිකාරයට පත් උනේ පස්සේ ධම්මානුධම් ප්‍රතිපදා. එනං ඒ ඇසු ධර්මය හොඳින් මතක තියාගෙන, ඒ ධර්මය නුවණින් සලකාගෙන, ඒ නුවණින් මෙනෙහි කරගෙන, ඒට අනුව තමන්ගේ ජීවිතය පවත්වනවා. එනං සමත විදර්ශනා භාවනාවන් පිළිබඳව, අනිත්‍ය දුක අනාත්ම ධර්මයන් පිළිබඳව අහනවා කල්යාණ මිත්‍රයාගෙන්. අහලා ඒ අනුව පවත්වාගෙන යනවා. එනං සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාවට එනකොට අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියන වචනේ අපට මුණ ගැහෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් සඳහන් කරන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අපි අනුගමනය කරනවා. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනුගමනය කිරීම නිසා අපට මේ සංසාර දුකින් නිදහස් වෙලා අමා මහ නිවන් සුව අවබෝධ කර ගැනීමට වාසනාව ලැබෙනවා. ඒ නිසා පින්වත්නි, මේ ඒ උතුම් අවස්ථාව අපට ලැබුණේ කොයිතරම් කාල පරිච්ඡේදයකින්ද? කල්ප කෝටි ගණන්, සත සහස්ර ගණන්, අප්‍රමාණ කාලවල තියෙනවා අපට බුද්ධ කියන වචනවත් අහන්න නොලැබෙන. බුද්ධ කියන වචනවත් අපිට අහන්න ලැබෙන්නේ. ඒ කියන්නේ අබුද්ධෝත්පාද කාල අනන්තයි අපරිමිතයි. ඒ අබුද්ධෝත්පාද කාලවල බුදුරජාණන් වහන්සේව දකින්නටවත්, බුදු කෙනෙකුගේ පහළවීමක්වත්, ඒ බුද්ධ ධර්මයක දේශනාවක මාර්ගයක හැසෙන සංගරුවන භික්ෂුන් වහන්සේ නමක්වත් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ කාලවලදී පස්පව් දස අකුසල් බොහෝසෙයින් උපදවාගෙන බොහෝ දෙනා සතර අපා ගාමීව අවසානයේ නිරයට පවා වැටෙන අවස්ථා එමටයි. අන්න ඒ නිසා පින්වත්නි, අපිට මේ ලැබිච්ච වාසනාවන්ත ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනය කරගන්නට ඕනි. අපිට කොයිතරම් වැඩ කටයුතු බාහිරව තිබුණත් අපි කල්පනා කරන්නට ඕනි අපේ ජීවිත ගමන පිළිබඳව, අපේ ජීවිතාර්ථය පිළිබඳව. මොකද හේතුව, අසුකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයන්, හිසතින් පරලොව අපට යාමට තියෙන්නේ. ඒ හිසතින් යන තියෙන පරලොව ගමනේදී අපට මෙලොවින් කිසිම දෙයක් පරලොවට අරගෙන යන්න බැරි බව අපි නුවණින් දැනගන්නට ඕනි. මෙලොවින් කිසිම දෙයක් පරලොව අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. පරිහරණය කරන යාන වාහන, ගෙවල් දොරවල්, ආහාර පාන, ඒ වාගේ වස්ත්‍රාදී කිසිවක් අරගෙන යන්නට පුළුවන් කමක් නැහැ. ඒ සියල්ලම මෙහි තැන්පත් කරලා අසුකෝ හිසතින් පරලොව යන්න වෙන්නේ. එහෙනම් හිසතින් පරලොව යන්න ඉන්න අපිට නිතරම බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාළේ ඥානවන්තව මේ කුසල ධර්මවල යෙදෙන්න කියලා. නිරන්තරයෙන්ම කුසල ධර්මවල යෙදෙන්නට කියලා. එහෙනම් කුසල ධර්මවල යෙදීමෙන්, කුසල් උපදවා ගැනීමෙන් අපට සසර ගමන නිවන් දකිනා ජාති දක්වාම අප්‍රමාණ ආනිසංස ලබන්නට පුළුවන්. සසර ගමන සැපවත් බවට පත් කරගන්න පුළුවන්. දාන සීල භාවනාදී කුසල් ධර්මයන් කරගන්නට පුළුවන්. ඉතින් මේ අවස්ථාව පින්වත්නි, අපිට මේ 21 වෙනි සතවර්ෂයේ දැන් මේ ගෙවිගෙන යන කාල පරිච්ඡේදයේ ලැබිලා තියෙනවා. එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේ පින්වම් පාලා අවුරුදු 2600කට ආසන්න වෙන මේ කාල පරිච්ඡේදයේදී අපි කල්පනා කරන්නට ඕනි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තව බොහෝ කාලයක් යන්නේ නැහැ, නබෝ කාලයකින් අවසන් වෙලා යනවා. අවුරුදු 5000ක් කල් පින්නතන සම්බුද්ධ ශාසනයේ පරිනිර්වාණය සිද්ධ වෙනවා. එයින් පස්සේ පින්වත්නි, අපට දන් දෙන්න, සිල් ලකින්න, භාවනා වඩන්න, සමදි විසුන් දුවන නුවණ දිනු කරගන්නට පුළුවන්කමක් හම්බ වෙන්නේ. ඒ කාලේදී මේ ලෝකෙම පින්වත්නි විපරීත බවට පත් වෙනවා. මව පියා අඳුරන්නේ නැහැ, පියා මව අඳුරන්නේ නැහැ, දෙමව්පියෝ දරුවා අඳුරන්නේ නැහැ, දරුවෝ දෙමව්පියෝ අඳුරන්නේ නැහැ, සහෝදරයා සහෝදරියා අඳුරන්නේ නැහැ, සහෝදරිය සහෝදරයා අඳුරන්නේ. බලන්න තත්ත්වයේ පින්වත්නි, ඒ කාලේ ත්‍රිසං ලෝකයටත් වඩා ඉතාම පහළට වැටිච්ච මානසිකත්වයක් ඇති අවාසනාවන්ත මිනිස්සු පිරිසක් තමයි සමාජයේ දකින්නට ලැබෙන්නේ. ඉතින් ඒ කාලේ බොහෝ දෙනා පස්පව් දස කුසල් කරලා මරණයෙන් පස්සේ අවීචි මහ නිරයට ඇදගෙන වැටෙනවා, ප්‍රේත අපායට වැටෙනවා, අසුර නිකායට වැටෙනවා, තිරිසන් අපායට වැටෙනවා, බොහෝ ශෝක කරනවා, බොහෝ දික් විඳිනවා. ඒ නිසා පින්වත්නි, අපි මේ කොයිතරම් වාසනාවන්ත දුර්ලභ අවස්ථාවකද උපත ලැබුවේ ලෞතරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පවතින කාලයක, ඒ තුම් ශ්‍රී සද්ධර්මයේ ඇහෙන අවස්ථාවක, කල්යාණ මිත්‍ර උත්තමයන් වහන්සේලගේ ආශ්‍රය මිශ්‍රය ලැබෙන වෙලාවේ,
ඒ මේ උතුම් අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගැනීම අපි හැම දෙනා විසින්ම කටයුතුව පවතිනවා. ඉතින් අනුව පින්වත්නි කල්පනා කරගෙන මේ වප්පුර 15ක් පොහෝ දවසේදී බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණය අපි සිහි කරමින් ඒ බුදු ගුණයන්ට අපගේ නමස්කාරයම වේවා කියලා අපි සාදු කියන්නට ඕනි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙහි මේ ගෙවිගෙන යන කාල පරිච්ඡේදය අපි හැම දිනාගෙම ජීවිතාර්ථය දකින්නට උපකාර වෙන උතුම් බුදු ගුණයක් අපි මෙනෙහි කරමු. හැම දිනාම සිහිය උපදවාගෙන මේ උතුම් වප්පුර 15ක් පොහෝ දවසේදී ඒ භාග්‍යවත් අරිහත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය මෙහිම මෙනෙහි කරමු. ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවත්තු අරිහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් සාරා සංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ඇස්නිස් මස්ලේ මහරාජ්‍ය අඹු දරුවන් දන්දී ඔබ වහන්සේ බුදු බව පිණිසම නැමුණු සිත් නැතිව වාසය කළ බැවින්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පාපයක් නොකළ බැවින්ද අරහං නම් මනසේක අරහං නම් මනසේක අරහං නම් මනසේක සෝ භගවා ඉතිපි අරහං අරහං වත සෝ භගවා මාගේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සියලුම දෙවි මිනිසුන්ගේ සියලුම සත්වයන්ගේ ආමිස ප්‍රතිපන්ති පූජාවන් ඉවසීමට යෝග්‍ය වූ බැවින් අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං නම් වනසේක සාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේගේ විශිෂ්ටඥාන දර්ශනයෙන් සංසාර චක්‍රයාගේ අරය සිඳලු බව සන්ධ්‍යයි ඒ සත්‍යවාදී වූ අරහං ගුණයට මාගේ නමස්කාරය වේවා. සෝ භගවන් ඉතිපි අරහං අරහං වත සෝ භගවා තං භගවන් තං අරහන්තං සරණං ගච්ඡාමි තං භගවන් තං අරහන්තං සිරසා නමාමි මාගේ ස්වාමියෝ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. පින්වත්නි මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය අද අපි සිහි කරමු. මේ වප්පුර 15ක් පොහෝ දවසේදී අපේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය අපි සිහි කරනකොට අප්‍රමාණ සතුටක් අප්‍රමාණ සද්ධාවක් ඇති වෙනවා. ඒ භාග්‍යවත් අරිහත් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් කළේ නෑ. සියලු දෙවි මිනිසුන්ගේ වන්දනාවට සුදුසු වුණා. ඒ වගේම භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
රාග දේස මොහ මාන්න ආදි සියලු කෙලෙස් බැම් විඳල දැම්මා. එනිසා උන්වහන්සේ ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන්, අප්‍රමාණ දුක්ඛයන්ගෙන් නිදහස් වෙලා අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. එනිසා ඊමේ උතුම් සම්බුද්ධ ශාසනය තුල අපි හැම දිනම අද කල්පනා කරන්නට ඕනි, බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම මාර්ගය අපේ ජීවිතේ පදිංචි කරගන්නට. උන්වහන්සේ රහසින්වත් පාපයක් කළේ නැහැ. ඒ වගේම දෙවි මිනිසුන්ගේ වන්දනාවට සුදුසු වෙන විදිහට ජීවිතේ පැවැත්තුවා. ඒ වගේම සංසාර චක්‍රයාගේ අරය නම් වූ තණ්හාවයි අවිද්‍යාවයි දෙක බිඳලා දැම්මා. ඒ නිසා අරහං තේන මුච්චති. බුදුරජාණන් වහන්සේ අරහන් නම් වන්නේය, අරහන් නම් වන්නේය, අරහන් නම් වන්නේය. ඉතින් ඒ උතුම් ගුණාංග ගැන අපි සිහි කරන්නට ඕනේ. එහෙනම් අපේ සංසාර ගමනේ දීර්ඝ වන්නේ තණ්හාවයි අවිද්‍යාවයි නිසා. එහෙනම් තණ්හාව කියලා කිව්වම පින්වත්නි, අභිධර්ම පිටකයේ ඉගෙන ගන්නකොට ලෝභ මූලික වශයෙන් සිත් 8ක් අපට හම්බ වෙනවා. අන්න ඒ ලෝභ මූලික සිත් ප්‍රහාණය කිරීමට කටයුතු කරන්නට ඕනේ. මම මගේ අනාදී වශයෙන් අප්‍රමාණ බැඳීමකින්, ඇලීමකින්, තණ්හාවකින් මේ ලෝකේ ඔබ අපි ජීවත් වෙන්නේ. භෞතික අභෞතික හැම වස්තුවක් පිළිබඳව මේ ආත්ම ග්‍රහණේ උපාදානයේ පවතිනවා. ඒ පවතින තාක්ම පින්වත්නි අපිට මෙහිං ගැලවීමක් නැහැ. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. අඥානං කියලා කියන්නේ ප්‍රඥාව නැතිකම. දුක පිළිබඳව දන්නේ නැහැ, දුකට හේතුව දන්නේ නැහැ, දුකෙහි නිරෝධය දන්නේ නැහැ, දුක් නිරෝධය කරන මාර්ග පිළිවෙත දන්නේ නැහැ. ඒකයි අඥානං කියලා කිව්වේ. එහෙනම් ඥානං කියලා ඉදරම දුක්ඛේ ඥානං, සමුදයේ ඥානං, නිරෝධේ ඥානං, නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං. දුක පිළිබඳව දන්නවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං යනාදී මේ අප්‍රමාණ දුක් රැසක් අපට තියෙනවා. ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, වයසට යාමේ දුක, මරණයට පත්වීමේ දුක, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචපාදානක්ඛන්ධා දුක්ඛා. ඒ කියන්නේ අකමැති අප්‍රිය අමනාපදී විඳින්න ලැබෙන එක දුකයි, මනාපයකින් වින් වෙන්න ලැබෙන එක දුකයි. කොටින්ම කියතොත් සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ රූප වේදනා සංඥා ආදී කියන මෙන්න මේ උපාදානස්කන්ධ පංචකයම දුකයි. ඉතින් මේ විදිහට පින්වත්නි මේ දුක පිළිබඳව ඊළඟ ජාති ජරා ව්‍යාධි මරණ මේ දුක් රස ගැන අවබෝධය ඇති කරගන්නට ඕනි. එතකොට මේ සංසාරී ඉපදිමින් ජීවත් වෙමින් මැරෙමින් යන සංසාර ගතිය නිෂ්ඵල එකක්, ප්‍රයෝජන රහිත එකක්, අර්ථ ශූන්‍ය ගමනක් කියලා ඥානවන්තයාට වැටහෙන පටන් ගන්නවා. ආන් ඒ ඥානවන්තයා සුනාත ධර්මය අහනවා, චරාත අසු ධර්මය මතක තියා ගන්නවා. ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන ධර්මානුධර්ම පටිපන්න වෙමින් සසර දුකින් නිදහස් වීම සඳහා කටයුතු කරනු ලැබෙනවා. ඒ නිසාද උතුම් වපුර 15ක් බොහෝ දවසේදී මේ ඉතාමත්ම වටිනා පුර 15ක් බොහෝ දවස ලෝකවාසී බෞද්ධ ජනතාව ඉහලින්ම සලකන ගෞරව දක්වන පෝය දවස, ස්වාමින් වහන්සේලා මහා පවාරණය සිද්ධ වෙන උතුම් දවස. ඉතින් හිටින් ආරම්භ වෙන මහා කඨින පින්කම් ඉල් පෝය දක්වා ලබන මාසයේ පෝය දක්වාම සිද්ධ වීමට නියමිතව පවතින අවස්ථාව. විශේෂයෙන්ම අද මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කර ගැනීමේ භාග්‍ය සම්පත්තිය ලැබුණේ දක්ෂිණ ලංකාවේ ඉතාමත්ම වටිනා පෞරාණික පුණ්‍ය ආයතනයේ වන වැවුරු කන්නල පුරාණ රාජමහා විහාරස්ථානයේ දම්සතර රූපවාහිනී මාදිජාලය ඔස්සේ එහි නිර්මාතෘ දුරන්දර අමරපුර සිරිසද්ධම්ම වංශික මහානිකායේ අනුනායක දික්වැල්ලේ තිස්ස නායක මාහිමියාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විශේෂයෙන් මේ උතුම් රූපවාහිනී මාධ්‍ය ලෝකවාසී බෞද්ධ ජනතාවට මහා කරුණාවෙන් යුක්තව සිදු කරන මේ සත්කාරය සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ මාහිමිපාණන් වහන්සේට තව තවත් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ උතුම් දහම් මේවර, එහෙම නැත්නම් ධර්ම සන්නිවේදනය මුළු මහත් ලෝකයට පතුරවන්නට තුන්රුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර
දම්සතර රූපවාහිනී ආයතනයේ කාර්ය මණ්ඩලයටත් මේ තුම් ධර්මයේ ශ්‍රවණය කරා වූ ලංකාවාසී ලෝකවාසී සියලුම සදහැවතුන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් අමා මහ නිවන් සුව සාදා ගැනීමට මේ තුම් ධර්ම ශ්‍රවණේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ මේ ප්‍රාර්ථනා ඇති කරගෙන දෙවියන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා අනාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා අනාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා අනාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්මශ්‍රවණානි සංසබලයෙන් හැම දිනාටම අමා සැපතම සැලසේවා.